गंभा प्रदेश गमक सिधु सत्य सिद्धिय एक दस नवसी अणु दशके अग भाग पेरणी पन्ेडणु तेनु पल हतर वाहलकी न्युतु मध्यम प्रमाणे निवसाक जीविकाव गतकले मौपिय तेपलाद दरुवन सिहुदेना पमनाई दीनियन देदेने खा पुतुन देदेने की सरल द्वीपेत गतकर्मी सिनी मौंट अनपेक्षित आयुरीन महत अभाग्य संपन्न कालया उदाविय होंदीन वेडबल करमीन सिटी मव हदीसिये रोगातुरु आय एगे वंपस हा अत हा पादय अप्राणिक उयेन उत्पल आय पौले सतुट सोरुन रेगेन गिया सेविय नोकेरु वेदकमाक नेत रेगेन नोगिय थनक नेत किसिदु प्रतिकारेगीन ऐताेट पत्कलीमट नुहकिविय एकतरा मूसल रात्रियक निवस पिटुपसीन बस्सेकु हडन नटविय निवसियन्गे सित्तुल ऐति हुए महत् व्यजनक हैंगीमकी पसुदाट पहान वनविट दयाबर मैनियान जीवितेन समुगेन तिबुनी निवसियन मेन्म गम वैसियंद दैडिसे दुख विय हिमी नमक वैडम करवा बना कियवा हद दिन दान में कटे तुद निमा करती बिनी मरणय सिदोदा पटन निवसे रेंदी सिटी पीरिस निवसी निक्म गोसिनी निवस पुरा पैवतिये महा पालु की निवस हाथ पसीन अंदरु वैटे मीन तिबुनी दिन गणना पुरा वेस हुए निवसी अंतुल हुए विडाव की पालु इट तेवनी नेत सियाल परदा सित्तुल नगेन शोके दविय तम तमंट सुपुर्दु तेन्ही निवेसियन वैतिरकते रात्रिय एल बिन्नटत पेराई वेडिमाल दियनिय एक वरमुदुटुए अद्धहा गतन नहेकी दर्शनयाक पेरणी वहाले पहल बाल के वाउलेक एल्ली सिटी अय विदुलियाक मेन ඇඳෙන් බැස දිවගියේ පියා සොයාගෙනයි. බිය තැති ගැන්ම නිසාම ඇය පියා ඉදිරියේ කෑ ගැසුවාය. බාල සොහුයුරිය හා සොහුයුරාද දිවාවේ ඒ ශබ්දයටයි. සියල්ලෝම එක්ව මද වේලාවක් වවුලා දෙස බලා සිටිය. උන් නිසොල්මනේ එල්ලී සිටි. වවුලා එළවා දැමීමට කොතෙක් උත්සාහ කළද කිසිදු පිළියමක් සාර්ථක වූයේ නැත. පසුදා උදෑසන බලන විට වවුලා නැත සියල්ලෝම සැනසුම් සුසුම් හෙළුව ඒ සැනසුම තාවකාලික සැනසුමක් වූයේ පසුදා ඇඳිරි වැටිගෙන එන විට නැවත වවුලා එල්ලී සිටින අයුරු දැකීම නිසායි මේ නිවසේ සුපුරුදු සිද්ධියක් බවට පත්විය දිනපතා අඳුර වැටිගෙන එන විට බාල්ගේ එල්ලෙන වවුලා නිවසෙන් පිටවන්නේ පසුදා හිමිදිරි දිනක් රාත්‍රී 12ට පමණ බාල දියණිය නිදා සිටින කාමරේ ජනේලයට කවුරු නෝ තට්ටු කරනා නැසීමෙන් ඇත්ති ගැසුණාය. නිින්දෙන් ඇසුරු ශබ්දයක් දැයි දෙගිඩියාවෙන් ඇඳ මතට වී කල්පනා කරන්නට විය. නැවතත් ජනේලයට තට්ටු කරන හඬත් සමගම ඇය කෑ ගැසුවාය. ඇගේ කෑ ගැසීම අසා දිවා පියා වැඩිමල් සහෝදරිය හා සොහොයුරා දොරහැර නිවස වටා සෝදිසි කර බැලුවේ කවුරු නෝ සිටිනවාදයි කියායි කිසිවෙක් නැත. බාල සොහොයුරිය එදින පටන් වැඩිමහල් සහෝදරිය හා නිදන්නට වූවාය. කාලය ගත වෙමින් තිබිනි. දිනක් රාත්‍රියේ පියා සිහිනෙන් කෑ ගසන්නට විය. එය කෑ ගැසීමකටත් වඩා මහ විලාපයකි. දරුවන් අවදි වී සැනකින් පියා අසරට දිවාහ. පියා අවසීයෙන් මෙන් කෑ ගසයි. වැඩිමහල් දියණිය වතුර ස්වල්පයක් ගෙන විත් පියාගේ මුහුණට ඉසාය. නිින්දෙන් අවදි වූ පියා මද වේලාවක් යනතුරු නිසොල්මනේ සිටින්නට විය. මද වේලාවකින් තමන් දුටු දේ දරුවන්ට පවසා සිටියේය.
හිතුවේ අම්මා උත්පල වෙන්න දවස් දෙක තුනකට කලින් කිව්වා මතකද මිදුල වැත්තේ කළු පාට තර බාරු කෙනෙක් ඉන්නව දැක්කා කියලා. අපි එක ඒ තරම් ගානකට ගත්තේ නැහැ. අම්මා උත්පල වෙලා ඉන්නකොට උනාත් බේතේත් පස්සෙම පැන්නුව මිසක් හරියකට පිළිවෙලකට සෙත් ශාන්තියක් කරගන්න හම්බුන්නේ නැහැ. මට මහා අමුත්තක් දැනෙනවා. මේ සිද්ධ වෙන දේවල් එක්ක අපි මේ විදිහට බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මෙම පවුලට හිතවත් සංසුන් වැදගත් පුද්ගලෙක් ගමේ ජීවත්විය. ඔහු ගුරුවරයෙකි. නිවසියන් තමන් මුහුණ දෙමින් සිටින සියලු දේ ඔහු සමග පවසා සිටියේ යම් අදහසක් හෝ ඔහු වෙතින් ලබා ගැනීමේ අදහසිනි. ඔහුගේ මඟ පෙන්වීමෙන් නිවසියන් යොමුයේ දක්ෂ ඇතුරෙක් වෙතටයි. ඔහු යන්තම් දැලි රැවුණ වැවුණු ගැටෙහි මන්ත්‍ර ශාස්ත්‍රය පරම්පරාවෙන් උරුම කරගත් තරුණයෙකි. නිවසියන්ගේ සියලු ප්‍රකාශයන්ට සාවධානව ඇහුම්කන් දුන් ඔහු නිවසියන්ගේ ගැටලු නිවා දැමීමට පොරොන්දු විය. සොයා ගන්නට අමාරු දෙයකට ඌයේ ගෙරි ඔළුවක් පමණි. එද සෙසු දේවල්ද සොයාගත් පසුව ඇදුරා නිවසියන්ගේ ගැටලු දුරු කිරීමේ කටයුත්තට අත ගැසුවාය. ඒ රැය පහන් වනතුරු කළ ශාන්ති කර්මයකි. එළිවෙන සමයේ ගෙරි ඔළුව පොරවකින් ගසා දෙපළු කරන ලද්දේ පාරේ සිට ගෙවත්තට ඇතුළු වන ස්ථානයේදී ගත වූයේ දින තුනකි. නිවස ඉදිරියේ පිහිටි දෙමහල් නිවසේ හිමිකරු අංශ භාගය හැදී ඔත්පල විය. ඔත්පල වී දින කිහිපයකින් ඔහු මිය ගියේය. කාට උනන් මොනා හරි නිස්සාරණය කළොත් ඉතින් අපහු එනවම තමයි. ගම්වැසියන් අතර ඔය වැනි කතා බහ ඇතිවිය. නිවසේ සිටි වවුලා යන්නට ගොස්ය. නිවසියන් මුහුණ පෑ කරදර දුරු වී ගියේය. එදා දැලි රැවුල වැවුණු ගැටවරය දුරා අද බොහෝ දෙනෙක් දන්නා හඳුනන නම කියයිකි. චැනල් එක අලුතෙන් කතා දාන්න පටන්ගෙන තම ටික දවසයි. චැනල් එකේ කතා ගොඩ දෙනෙක්ට පෙන්නන්නේ නැහැ. මොකද ටික කාලයක් යනකල්ම චැනල් එකේ වීඩියෝස් දාපු නැති නිසා. ඉතින් වීඩියෝස් පෙන්නන වීඩියෝස් බලන ඔයාලගෙන් ඉල්ලන්නේ පුළුවන් නම් මේ වීඩියෝ එකට යටින් මොකක් හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ කමෙන්ට්ස් වැඩි වෙන තරමට මේ වීඩියෝ එක තව කෙනෙක්ට පෙන්නන සම්භාවිතාවය වැඩි වෙනවා. ඉතින් මට කරන උදව්වක් විදිහට මේ උදව්ව කරගෙන යන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ඊළඟ වීඩියෝ එක අරන් මං ඉක්මනින් එන්න. එතකන් පරිස්සමෙන්.